චීනයේ හුවංලෝ ගමේ ඉන්න යාවකාන්තාවන් කොන්්ඩිවන විදිට අපිත් කොන්ඩෙ වවාගමු. ඉතිං ඒකට අවශ්‍යවන මූලික මද්‍රාවේ තමයි සහල් සහල් කිව්වම වර්ග ගණනාවත් තියෙනවා. ඒ කෙනෙුත් ඔයා ගන්න ඕනේ රෝ රස් කියනෙ එකයි. ඒ කියන්නේ තම්බ පුහාල් ගණයට යන කිසිම සහලක් මේකට භාවිතා කරන්න බැහැ. මේ ඔබ දකින්නේ රතුගෙකුළූ. තු කැකුළුත් වර්ග දෙකක්තිේනවා රෝසකැකුළුයි රතු කැකුළුයි කියලා ඒ දෙක මෝවාටගන්න පුළුවන් ඒවගේම තමයි සුදුකැකුළුත් හැබැයි දැන් ඊට පස්සේ මම පෙන්නෙනවා තම්බපු ගනයට අයත්තුවන හාල්වර්ග සම්බා කීරි සම්බා නාඩු කියේන හාල්වර්ග වයාට භාවිතා කරන්න බැහැ බාස්මතිත් හොඳයි. මේ තියෙන්නේ සුදුකැකුලුවේ සුදුකැකුළු හරි රතු කැකුළු හරි රෝසකැකුළුහර බාස්මති හරේ පිටරටාය කියනවා බ්‍රවන් රයිස් කියලා ඉතින් එහෙම හාලක් හරි හොයාගන්න පුළුවන්න හොඳයි. ඉතිං මේ චීනයේ හුවංගලුවෝ ගමේ ඉන්න මේ යාෝකාන්තාවන් ගිෙන ස්වාර්තාවට පවල්ලක් වුණා ඒ ඔවුන්ගේ කෝඩය දික් නිසාවෙන්. ඒ කියන්නේ මීටර් එකයිදශම හතරකට වඩා ඉගුලුන්ගේ කොන්ඩය දිගයි. ඉගොල්ලෝ අනිවාරෙන්ම කරන කර්තව්‍යත්තාමයි මේ සහල් වතුර සත්කාරය. ඔයාගේ කොන්ඩේ ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන් ඔයා සමබරආහාරවේලක් ගන්නවානං. ඒත් එක්කම්ම කොන්්ඩේට අවශ්‍ය පරෝටීන් හිත නම ආහාරයට ගන්න ඕනිේ. එක ඇනෙ මාළු කෑල්ලක් කුකුල්මස්කෑල්ලක් බිත්තරයක් ඔවාගේ ආහාරයට එකතුකර ගැනීම මගින් ඔයාගේ කෝඩේ වර්ධනය වෙනවා. කෝපි කැසේ නඩංගු ආහාර ගැනමිෙනුත් වලකින්න ඕනේ එකයන අවශ්‍යතාවයකට ඔයා කෝපියකක්්බ්ුවට දිනපතා හැම තිස්සෙමගේ බොන්න එපා. ඔයාගේ හිසට සහ හිස්කබලට තෙල් සම්බාහනයක්ත් අනිවාර්යෙන් අවශ්‍යයි. තෙල් ගාගන්නකොට ඔයාගේ හිසකෙස් මුලසිට අගට හොඳින් ටෙල් ගාගත යුතුයි. අධික රශ්නය තිබෙන තැන්වලට ඔයා වැඩිපුර රැඳෙන්න්න එපා ඉතින් මේවා දකින්නේ සම්බහාල් කීරි සම්බහාල් වර්ගයි. ඉතිං මේවා තම්බපු හාල් වර්ගයට අයත්වෙනවා. මේ ඔබ දකින්නේ මම කෝප්පයට සුදුකෙකුළු කෝප්ප භාගයක් එකතු කර ගැනීමයි. දැන් මේකට අඩුකෝප්ප දෙකක් හෝතුනක් එකතු කරගන්න ඕනේ. ඉතිං මේ විදියට මිනිත්තු තිහක් ඔයා මේ වතුර දාල තියාගන්නත් ඕනේ. ඔයාට තවදයක් කියන්න ඕන්නේේ ඔය හොඳට මෝඩිය වැහෙන පයන තියන බෝතලයක් හෝ පලාස්ටික් භාචනයක් මේකට ගන්න ඕනේ. හොඳට කටවැසෙන පියන තිබෙන පලාස්ටික් බෝතලයක් හරි ඔයාට තිබෙන ඇලමිනියම් නෝන පලාස්ටික් හෝ වීදුරු බෝතලයක් මේ සඳහා අවශ්‍ය වනවා. දැන් හාල්ටික, මේ බෝතලයට දමාගන්නත් තුවාඩ පුළුවන්. ඉතින් මෙලෙස පැෑදොළහත් පැවිසි හතරත් අතර කාලයක් මේක තබාගන්න ඕනේ. මෙලෙස හාල් දයේ දමාගැනීමේටකාලින් ඔගොල්ලු මේ හාල්ටික තුම් හතර පාරක් අත්ලෙන් තදකරගෙන හෝද ගැනීම අවශ්‍ය වනවා. ඒ කියන්නේ මෙහි තිබිෙන දූවිලි ජරාව ඉවත් කර ගැනීමටයි. මේ සහල් දිය දමා ගැනීමෙන් පැසීමකට ලක්වෙනවා. ඒ කියන්නේ ඔයා පැයි විසිහත්තරකට වඩා කාලයක් තබා ගන්න එපා. එතකොට හමේහාල් වතුරේක ඇල්ලෙනවා ඇලෙන සුළුයි ඉතිං ගඳ ගහනවා ඒ වතුරේක ඔයා උළුවට ගාගැනීම කිසිසේත්ම හොඳ දෙයක් නෙමෙයි. පැය ොහත් විසිහතරත් අතර කාලයේ මෙහාල් වතුරෙක ගැනීමෙන් ඔයාගේ කොන්්ඩේට නිසි ප්‍රතිඵල හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙනවා. මොකද මෙහාල්වල හුගුණ අඩගුවනවා. මෙහි තිබෙන විටමින්වලින් ඔයාගේ වතුරත් සමග මෙහාල්වල තිබෙන විටමින් සහ පෝෂණ කොටස් වතුරේ හොඳින් දියවෙනවා. ඉතිං ඒ වතුරෙක තමයි අපි මේ කොන්්ඩේට ගාගැනීමට අවශ්‍ය වන්නේ. ඉතිං මම මේ වීදුරුවට දමාගත්තත් ඔයාට මේක බෝතලයකට හොඳින් සීල් ටයිප් කන්ටේනිිකකට දාලා මේ වතුරට තමයි අපි පැයිදොළහත් අතර කාලයක් තබාගන්නේ. ඉතිං සමහරය මේක රෑටගාගන්න හදනවා. ඉතින් රෑටගාගැනීමේ හොඳයි. හැබැයි මෙලෙස රාත්‍රියයේ මේ වතුරෙක ගාලා තියද්දි පැෑදාටකට වඩා තියන්නපා. එවිට වගේ கொண்டඩேට බැක්ටීරියාවන් හැදෙන්න්න තියෙනඉඩකඩ වැඩී. ඒ වගේම තමයිඔවාට පීනසේ හෙම්බිරිස්සාව உනතියෙනවනං මේක හුඟාක්ෂීතලයි එවිට මේක කරන්න යන්න එපා. තවත් දෙයක් වවාට පීනසේ නැත්නම් රාත්‍රියයේ තබා උදේට හෝදගන්නත් පුළුවන්. හැබැයි මතක තබාගන්න පැයදාටකට වඩා තබන්න එපා. ඒක කියන්නේ වවා රෑ දහට විතර නිදාගත්තුතින් උදේ හට හතට විතර හෝදගන්න පුළුවන්. නමුත් ඒ අතරතියන කාලය පැයදාට නොයිමිය යුතුයි. ඉතින් හොඳමකාලය තමයි උපරිම පැයක් වවාට පුළුවන්. කැප්ප එකක් දාලා තියාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි දැන්වා රාත්‍රියයේදී උගාලා උදේට දැන් හේදුවම ඔයාගේ කොන්ඩයට ප්‍රෝටීන් විටමින්ස් ලැබෙනවාගේම තමයි වියලිගතියක් වාට ලැබෙනවා ඉළඟදවසේ උදේ කොන්ඩ ලා රස්නිතිනවත්තුරකින් හෝදලා හරි සාමාන්‍ය ටැප්පොතුරින් හෝදලාරිනකොට. ඉතිං හොඳින් මතකතියාගන්න ඕන අනිත්කාරණාව තමයි වා රාත්‍රිය ගාලා ඒ පැයි ගානමතියලා උදේට හේදවාම, ඔයා අනිවාරයෙන් කොන්්ඩේට පිරිසිදු පොල්තෙල් ටිකක් ගාගන්න අවශ්‍යයි. ඒක කියන්නේ කොන්්ඩේට ගාගත්තුතින් කොන්ඩේ මුලසිට අගදක්වාම හොඳින් පිරිසිදු පොල්තෙල් ගාගනීම අවශ්‍ය වනවා. මොකද හුගාක් නැත්තම් ඩ්්‍රයි වෙනවා. ඊළඟ දවසේ ඔයාය එළියට ගියෝතින් ආපවහිරු එළියටත් මේ කොන්ඩේ අආවරණය වනවා. එතකොට තවත්තුවාගේ පැලීමකට ලක්වන්න ඉඩකඩ වැඩේ. ඔයා දවල්වරුවේ මේ වතුරික කොන්ඩේට ගානවානම්, එවිට ඕට හොඳින් දැනෙනවා පයක්විතරය අත්තර කාලය තුළ වගේ කොන්්ඩේ වේලුණු ගත්ස්වභාවයක්. එතකොට ඔවා හෝදලා අරින්න. ඔයා ඔෆිසියන කෙනෙක් නම් ෂැම්පු ගාන්න එපා කන්ඩිෂණ විතරක් කරන්න වා රැකියාවට යන්නේ නැත්නම් නැත්තම් රැකියාවට යන කෙනෙම් නම් නිවාඩු දවස ඉරිදා දවස වගේ අල්ලලා කරානම් වාට පුළුවන් එදවසට තෙල්ටිකක් කොළුවට ගාගෙන වවාගේ කොන්්ඩයට අවශ්‍ය නියම සත්කාරය ලබා දෙන්න. හුඟාක් අය මේක ස්ප්‍රේ බොට්ල එකට දමලා කරනවා එහෙමත් හොඳයි. ඔයාගේ පරන ඉවරුණු බෝතලයකට දමාගෙන කරන්නත් පුළුවන්. ඉතින් මෙලෙස ගාගැනීමට පස්සේ මිනිත්තුුද්දහයක්. මසාජ් කිරීම අවශ්‍ය වනවා. උගොල්ලෝ දැන්දන්නවා වයස පහළවත් තිහත් අතර කාලය තමයි පුද්ගලයක්ගේ ගැහැනු පිරිමියයිගේ කොණ්ඩය වේගෙන්ම වැවෙන්නේ. ඒ කියන්නේ අංගල් බාගයක් හෝ ඊට අඩු ප්‍රමාණයක් වැවෙනවා. නමුත් අපිට අපිකරන මිවැනි සත්කාර මගින් කොන්ඩයේ වර්ධනය අඟල් භාගයකට වඩා වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ මයි වගේ කොන්්ඩය යනවා නම් සහ වර්ධනයට මේ විටමින් ස්ටිකත් ඔට අවශ්‍ය වන බව තරයේ මතක තබා ගන්න. පළවිනියක බයුටීන්, විිටමින් B7, B4 විමH, ඒ වගේ මතමයි දෙවැනිියක අයන්. ටමින් C විටමින් Dසි ඉතිං ටිකක් අවධානය යොමු කරලා මෙලෙස විටමින් තිබ ආහාර වගේ ශරීරයට එකතු කර ගැනීමෙන් වගේ කොන්්ඩේ වර්ධනය වනවාගේම ඉක්මින්ගේ තිබ අකල්ට පැහිලා තිබෙන හිසකෙස්වලටත් සහනයක් වෙනවා නුවනු මානයි. The ancientන් Chinese village of Hu istually Nicknamed the Long Hair Village, as the Yao women in this autonomous region of Guangxi are known for their long, grey, less shiny hair. Most women in this area have hair longer than 1.4 meters and have even made an appearance in the Guinness Book of Records. ගැනීමක් ඒ කියන්නේ කොන්්ඩය එකසරයක් හොඳින් සෝදාගත යුතු බවත් මතක තබා ගන්න. ඉතිං තවමත් ඔබ අප සබස්ක්‍රයිබ් කරලා නැත් නම් සබස්ක්‍රයිබ් කරන්න. වගේ යහලුවන් ඉහෙලියන් අතරෙත් මේ ෂයා කර නමතක කරන්න එපා. ඉතින් පහලින් තිබෙන බෙල්ලයිකරන්න එක ඔබන්න. ඉතිං ඔබ මේ ගැන දක්වන වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිට දමන්න. ඔබට ස්තුතියි. Oh uh.